මහින්ද රාජපක්ෂ මහත්තයා හිතාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සු හොඳට සැප විඳිනවා කියලා. රාජපක්ෂ පවුලේ කන බොන හැටි අඳින පළඳින හැටි රජ සැප විඳින හැටි රජ මාලිගා පහුගිය අවුරුදු කීපය තුල හදපු හැටි ජනාධිපති මන්දිර 6ක් කෝටි දහස් ගාණක් වියදම් කරලා මේ අලුතෙන් සුඛෝභෝගී කෙරුවේ. වෙඩි නොදින කාර් ජීප් රජ පවුලේ කුමාරවරුන්ට මහ රජිනට ගම්පහ දිස්ත්‍රික්කයේ යුවරජාට මේ ඔක්කොටම මේවා මට කනගාටු රත්තරන් දරුවනේ මම සෞඛ්‍ය අමිති විදිහට අවුරුදු 4 වැඩ කෙරුවා මම ගිලන් රත් ඇම්බියුලන්ස් කෙනාවා 480ක් වගේ ටිකට ගිනාවේ තුන් සැරයකට පිට රටෙන් ගිලන් රත් ගෙනාවාම හැමදාම අරලිය ගහ මන්දිරේ බෝඩර් එනවා මට එන හැම ගිලන් රත් කාණ්ඩයකින්ම හොඳම පළවෙනි ඒ වටික යවන්න ඕනේ රජපෞලේ කුමාරවරුන්ටයි මහරජෙනටයි යුවරජාලටයි ජංග පස්සෙන් යන්න මම මේ ඇත්ත කියන්නේ අපේ ඈතේ පිට ගම්වල උතුර නැගෙනහිර අනුරාධපුර පොළොන්නරුව අම්පාර ඒ මහා දුෂ්කර ප්‍රදේශවල ගම්වල ග්‍රාමීය රෝහල්වල අසරණ රෝගී බරපතල තත්ත්වයක් ඇති වුණාම මහ රෝගලකට ගේන්න ගිලන් රටයක් නැහැ හැබැයි රාජපක්ෂ පවුලේ කුමාරවරුන්ට මෙහෙ යුව රජාට ඉදරක් නෙවෙයි යුව රජාගේ රැජිනියර කොටත් පස්සේ යවන්න ඕනේ ගිලන් රටයක්. එහෙම තමයි මේ රාජ්‍ය දේපල වත්ත මහජනතාවගේ සම්පත් පාවිච්චි කරන්නේ. මම අවත්‍යංශ ලේකම්ගෙන් ඇහුවා. ඇමතිවරුන්ට කාටවත් පස්සේ ගිලන් රට ගිහිල්ලා නැහැ. රටේ රාජ්‍ය නායකයනකොට ගිලන් රටයක් කරන එක සාධාරණයි ප්‍රධානියා ඒක හරියි. හැබැයි අගමැති යනකොට ගිහිල්ලත් නැහැ ඇමතිවරු යනකොට ගිහිල්ලත් නැහැ මේක එහෙම නෙවෙයි රජාද රජිනිද කුමාරවරුද මහරජිනිද යුවරජාද යුවරජාගේ රජිනිද ඔක්කොටම ගිලන් රට යන්න ඕනේ පස්සෙන් අලුත් වේවා මෙහෙම තමයි ජනතා දේපල වත්කම් මේගොල්ල පාවිච්චි කළේ පාවිච්චි කරන්නේ පහක් කළා දෙවෙනි සැරේ දුන්නා 10ක් ගියා දැන් අහනවා එක සැරේ 8 පාරක් ගන්න මේ හදන්නේ මේක පැහැදිලිව තේරුම් ගන්න මේක පැහැදිලිව තේරුම් ගන්න ලෝකේ කිසිම රටක නායකයෙක් ඡන්දයෙන්පත් වෙන ඒ ඡන්දයෙන් අවුරුදු 8ක් බලයේ ඉඳලා බලය දෙන්න කොහෙවත් ආණ්ඩුක්‍රම විවස්ථාවක් නැහැ ලෝකේ කිසි රටක. තව අවුරුදු 2කින් තියෙන ඡන්දය මෙහාට අරගෙන ඒක හැබැයි ඉල්ලන් කනවා කරන්න දෙයක් නැහැ. තව අවුරුදු 2ක් බලයේ ඉඳ තිබුණා राजपक्ष මුලේ කලදක් තියෙන මිනිහ අවුරුදු 10ක් හිටියා බලේ ලෝකේ මොන රාජ්‍ය නායකයද මෙහෙම කරන්නේ ඒකාධිපති ආඥාදායකයෝ අවුරුදු 35 40 ඉන්නවා හැබැයි ආඥාදායකින්ට ඒකාධිපතින්ට පහුගිය කාලේ විත්තරේ තමුන්නාසල් දැක්කනේ දැන් මෙයාලත් 10 ඉඳලා 8 පාරක් ගහලා ඊළඟට කුමාරයාට රට බාර දෙන්න තමයි මේ හදන්නේ මේ රටේ පොදු මහ ජනතාවගේ ආණ්ඩු දියෙන්න ඕනේ. මේ රටේ සාමාන්‍ය පොදු ජනයා නියෝජනය කරන නායකයෝ ඉන්න ඕනේ. මහ පොළවේ අඩිය ගහලා යන දේශපාලකයෝ ඉන්න ඕනේ. ජනතාවගේ හෘද සාක්ෂි අඳුරන මිනිස්සු ඉන්න ඕනේ. තමුන්නාසලට අපි කියනවා බොහොම පැහැදිලිව අපි හදන අලුත් ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නේ ජනතාවගේ බඩගින්න නිවීම සඳහා. මේ රටේ ලක්ෂ 100කට වැඩිය ඉන්නවා තුන් වේල කන්න විදිහක් නැතුව. මහින්ද රාජපක්ෂ පාලනය අමතක කරපු දේ තමයි ඒ සුන්දර සංවර්ධනයක් පෙන්නලා ඒ සුන්දර සංවර්ධනයේ තිබෙන මතු පිට සුන්දරත්වයේ යට තිබෙනා වූ පිළිකුල් භාවයේ දූෂණය වංචා හොරකම අල්ලස මේ ව්‍යාපෘතියකින්ම තුනෙන් දෙකකට වැඩි මුදලක් සාක්කුවේ දාගන්න එක මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් මෙහෙම අපරාධ කරලා නැහැ කිසිම දේශපාලන පක්ෂයක නායකයෙක් මේ විදිහට හැසිරීලා නැහැ
නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යට හේතු කියන පල් පොරුව චේතිය පජය තාරුණ්‍යට හේත මේ රටේ තරුණ පරපුරට හැමදාම තාරුණ්‍යට හේත බාලගිරි දෝෂය වාගේ රාජපක්ෂ පවුලේ කුමාරවරුන්ට තාරුණ්‍යට අද අවුරුදු 10ක් ඒගොල්ලන්ට තාරුණ්‍යට අතර අලුත් හෙලිකොප්ටර් විදිනවා දින කාර් ආරක්ෂක බලැනි රත්තරන් අස්සය ප්‍රාන්ත මාලිගා මේ ජනතාවගේ සල්ලි මේවා තමයි තාරුණ්‍යට අද රජපෞලේ කුමාරවරුන්ට හැබැයි මේ රටේ දුප්පත් රත්තරන් දරුවන්ට තාරුණ්‍යට හිත බාලගිරි දෝෂය නැහැ අපි ඒක වෙනස් කරනවා ජනවාරි 9 වෙනිදා ඉඳලා තව සතියකින් ඉඳලා මේ රටේ තරුණ පරපුරට සැබෑ ලෙසම තාරුණ්‍ය අද බවට පත් කරනවා තාරුණ්‍ය අද බවට පත් කරනවා ඒ වගේම අපි ආණ්ඩුවක් විදිහට ගන්නවා සමාජ පරිවර්තනයක් කරනවා නව ලෝකයේ නව පරපුරට ඒ අනු සමාජය විරුද්ධ කරනවා තාක්ෂණයත් එක්ක විනාශ වෙන වාණිජ සමාජයේ තරුණ සිතුම් පැතුම් එක්ක ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න අපි ආණ්ඩුවක් විදිහට අපේ ආගමික නිර්මාතෘවරුත් එක්ක බල පූජකතුමන්ලත් එක්ක අපි කටයුතු කරනවා චන්දකොළට ගිහිල්ලා උදේ UNP ශ්‍රී ලංකා JVP සම සමාජ කොමියුනිස්ට් DNA ද මුස්ලිම් කොංග්‍රස් කියන ප්‍රශ්නේ නෙවෙයි හැම කෙනෙක් ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න මම අද ඡන්දේ පාවිච්චි කරන්නේ රාජපක්ෂ පවුල රකින්නද රට රකින්නද කියලා හිතන්න රට රකින්නවද රාජපක්ෂ පවුල රකින්නවද රට රකින්නවද රාජපක්ෂ පවුල රකින්නවද මේක තමයි තමුන්නාස්සරගේ තීන්දුව වෙන්නේ මේ දූෂිත පාලනය අවසන් කරන්න ආඥා දායකත්වයක් කරා යන ගමන වළක්වන්න ඡන්දයක් අරගෙන අවුරුදු 8ක් එක දිගට ඡන්දයක් නැතුව බලේ ඉන්න යන ගමන වළක්වන්න මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සහතික කරන්න රටක ජනතාවට අභියෝගයක් ආවිට ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සඳහා ජනතාවගේ දුවි බව සලකන්නේ නැති නායකයෝ ඉන්නකොට පාලකයෝ ඉන්නවා ඒ හැම වෙලේම ජනතාව නැගිටිනවා රටට ආදරය තියෙන දේශපාලකයෝ ඉස්සරහට එනවා රටක ජීවත් වෙන විට බියෙන් ජීවත් වෙනවාට වඩා නිවටකමින් ජීවත් වෙනවාට වඩා ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්නයි මම තමුන්නාස්සලත් එක්ක